විතානලාගේ ශාන්තලාල් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් ලෙස ගත කළ ජීවිතයේ මැගහැරෙන්නේ සිදුවීම් ගණනාවක් නිසයි. ඒ එලෙසවීම කෙතරම් භාග්‍යයක්ද? නොයසේනම් මෙතරම් වූ සේවයක් රටට ඉටු කරා විද? ඉතාමත් අසාමාන්‍ය කුරිරු මිනි මරු කල්ලියක් සමග ශාන්ත ගත කළ දින දෙකකටන වැඩි කාලය පිළිබඳව අපි ඔහුගෙන් විමසා සිටියෙමු. සෑම සිදුවීමක්ම තවත් සිදුවීමක් සමග ඇති සහසම්බන්ධය කප්පාදු නොකර ශාන්ත සහ මොහොමඩ් රිස්වාන් සමග බෝම්බ විශේෂඥයා කටුවා පිටියේ සිට අම්පාරට ගිය ගමන මෙලෙස කියවමු. මගේ නම විතානලාගේ ශාන්තලාල්. 1984 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටලා මගේ පියාගේ කඹ අඹරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. නැව් කඹ මිලට ගෙන ලණු ඇඹරීම තමයි ව්‍යාපාරයේ ස්වභාවය. ගල්ගමුව ප්‍රදේශයේ කුඩා පරිමාණ කම්හලක් මම කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් පසුව එය වසා දැමුවා. ඒ ව්‍යාපාරයට අමතරව ඇඟලුම් කම්හල් වලින් ඉවත දමන ලද රෙදි කැබලි මිලට ගැනීමත් මම සිදු කළා. ඔය අතරතුර මගේ සියලු ව්‍යාපාර අසාර්ථක වෙනවා. 2001 මම විවාහ වුණත් අපේ ආර්ථිකය ශක්තිමත් නෑ. විශාල ප්‍රමාණයේ ආර්ථික ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. අපි පදිංචි වුණේ පන්ගමේ. මේ වන විට අපට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ආර්ථික ප්‍රශ්න විශාල ගණනකට මුහුණ දීලා සිටින නිසා මට අවශ්‍ය වුණේ එදිනදා ජීවිතයේ පවත්වාගෙන යන රැකියාවක්. පුවත් පතක දැන්වීමක් මත මම වාහන කුලී මත ලබා දෙන ආයතන කීපයකට කතා කළා. බෙල්ලන්විල, පැපිලියාන වගේ ප්‍රදේශවල ඒ ආයතන සොයන්නේ ආයතනය තුළ නැවතිලා රැකියාව කරන රියදුරන්. දරුවන්ගේ අධ්‍යාපන වැනි ගැටලු කාරණා නිසා මට නතර වෙලා කරන රැකියාවක් ගැලපුණේ නෑ. පසුව යක්කල CTS කියන ආයතනය සමග සම්බන්ධ වුණා. ආයතනය සමග සම්බන්ධ වෙන්න ලියාපදිංචි ගාස්තුව පවා ගෙවා ගන්න බැරි තත්ත්වයකයි මම හිටියේ. ඒ ආයතනයටත් විශාල ප්‍රමාණයේ කුලී රථ ගමන් සඳහා ඇනවුම් ලැබුණේ නෑ. අපේ 9 වෙනි දින එළඹුණා. ලොරි රථය සමග මම සිටියේ නිවසේ. විය පැහැදමට මුදල් තිබුණෙත් නෑ. දහවල් 1ට පමණ කුලී රථ ආයතනයෙන් කතා කරලා කිව්වා කිරිබත්කොට ලක්සල ආයතනයේ බඩු තොගයක් අරගෙන පිටකොටුවට බෙදන්න තියෙනවා. හැකි ඉක්මනින් එන්න කියලා. රුපියල් 1000ක මුදලක් මම පරිස්සමට තියාගෙන හිටියා. ඒ මුදලින් අඩක් වේදම් කරලා දරුවන්ට කෑම අරගෙන දීලා ඉතිරි මුදලින් ලොරියට ඉන්ධන ලබාගෙන කිරිබත්කොඩට ගියා. ඒ අතරතුර කුලී රථ ආයතනය නැවත කතා කරලා අප්‍රේල් 10 උදෑසන ජායල කොකාකෝලා කම්පැනියට යන්න කියලා කිව්වා. ඊටත් පසුව පැයකින් විතර කුලී රථ ආයතනය නැවත කතා කරලා කිව්වා ඒ කුලී රථ ගමන නතර කරලා දාන්න. ඒ වෙනුවට මීගමුව ඉඳලා අම්පාරට යන කුලී රථ ගමනක් ලබා දෙන්නම් කියලා. ආයතනයේ දැනගෙන හිටියා මම විශාල ආර්ථික ගැටලුවට මුහුණ දීලා ඉන්නේ කියලා. ආයතනය මට උපකාරයක් විදියට තමයි මීගමුවේ සිට අම්පාරට යන කුලී රථ ගමන ලබා දුන්නේ. ඒ ගමන කිලෝමීටර් 300ක්. මුදලින් ගාස්තු රුපියල් 24,000ක්. ඒ අවස්ථාවේ මට ලොකු සහනයක්. අලුත් අවුරුද්දට දරුවන්ට ඇඳුම් පැළඳුම් නැතත් කෑම බීම හරි ලබා දෙන්න හැකි නිසා. රාත්‍රී 10ට මීගමුවට එන්න කියලා ගමන යන කෙනාගේ දුරකථන අංකයත් කුලී රථ ආයතනය මට ලබා දුන්නා. ඒ අංකයට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. මට කිව්වා මීගමුව කටුවා පිටියට රාත්‍රී 10 වෙද්දී එන්න කියලා. මම කටුවා පිටිය දන්නේ නැහැ. ඇමතුම සම්බන්ධුන කෙනා කිව්වා කටුවා පිටියේ පාරේ තියෙන්නේ නවලෝක රෝහල අසලින් නවලෝක රෝහල ගාවට පැමිණ ඇමතුමක් ලබා දෙන්න කියලා. ඒ අය රෝහල ගාවට පැමිණ සිටින්නම් කිව්වා. එහෙම නොවුනා නම් කටුවා පිටියට අදාළ නිවස මට සොයාගන්න නොහැකි වේවි කියලාත් කිව්වා. කතා කරන කෙනා සිංහල කෙනෙක් නෙවෙයි කියලා මට තේරුණා. එදා දවස ගත වුණ නිසා එදී සිටි කොලී ගමනින්ම මට මුදල් ලැබුණේ නැහැ. දැන් මීගමුවට යන්න විතරයි ඉන්ධන තිබෙන්නේ. මගේ ජංගම දුරකථනයේ ක්‍රියා විරහිත වෙන්නත් ආසන්නයි. මම ඇමතුමක් අරගෙන කිව්වා මහත්තයා ෆෝන් එක වැඩ කරන එකක් නැහැ. ඒත් මම නවලෝක රෝහල ගාවට එනවා. හැබැයි එන්න පොඩ්ඩක් විතර පමා වෙයි කියලා. ඔහු පිළිතුරු දුන්නා ආ කමක් නැහැ පරිස්සමට එන්න කියලා. මම ඇහුව මොනවද ගෙනියන්න තියෙන්නේ කියලා. ඔහු කිව්වේ පොහොර කවර වගේක් කියලා. අම්පාර වගේ ප්‍රදේශයකට පොහොර කියන්නේ සාමාන්‍ය දෙයක් නිසා මම වැඩි ගණනකට ගත්තේ නැ. පරක්කු වෙලා ඉන්න හින්දා වත්තලදී මම කිව්වා ඉන්නේ සීදිව්ව කියලා. ඔහු කිව්වා මම ඇවිල්ලා ඉන්නේ පරිස්සමට එන්න කියලා. මම නවලෝක රෝහල ගාවට ගියා. රෝහලට ආසන්න දකුණු පැත්තේ කාර් එකක් නතර කරලා තිබුණා. වම් පැත්තේ ස්කූටි වර්ගය ඇතුළු පැදියක පුද්ගලයෙක් වාඩි වෙලා හිටියා. මට ඔහු කතා කළා. ඊට පස්සේ මට ඉස්සර වෙන්න කියලා එයා කටුවා පිටියේ පාරට ඇතුළු පැදිය හැරෙව්වා. පොඩි තුම්මන් හන්දියකින් හැරිලා අඹගසක් මිදුලේ තියෙන තට්ටු දෙකේ නිවසකට මට ලොරිය ඇතුළු කරන්න කීවා. එතකොට වෙලාව රාත්‍රී 11:15. මට එන්න කීවේ රාත්‍රී 10ට. මට කිව්වා සමාවෙන්න මහත්තයා පරක්කුණාට කියලා. ඒ අය ලොරිය ඇරලා බලලා හොඳයි කියලා
මට රටින්දි පෙට්ටියක් දුන්නා. මම කිව්වා උදේ ඉඳලා මම කෑම කාලා නැහැ. මම මේක කන්නම් කියලා. එතන හිටිය කෙනෙක් කිව්වා නෑ, ඔයා ඕක දරුවන්ට දෙන්න ගෙදර අරගෙන යන්න. ඔයාට කෑමට අපි වෙනම රටින්දි දෙන්නම් කියලා. කියලා එයා මට වෙනම දුන්න රටින්දි කාලා මිදුලේ තිබුණ කාමරයකින් වතුර බීලා මූත්‍රා කරන්න අවශ්‍යයි කිව්වාම නිවස පිටුපසට යන්න කියලා ඒ පිරිස අතරින් කෙනෙක් කිව්වා. ඒ අය අතරින් සරමැඳලා හිටිය කෙනා කිව්වා ගොඩක් දුර යන්න තියෙන නිසා ඔයා නිදාගන්න. අපි බඩු පටවන්නම් කියලා. මම කිව්වා එහෙම වුමනාවක් නෑ. මට මහන්සි වෙලා පුරුදුයි. මමත් බඩු පටවන්න උදව් වෙන්නම් කියලා. මම මගේ දුරකථනය චාර්ජ් කරන්නේ එයාට දුන්නා. ගේ ඇතුළට ගිහින් පටවන බඩු මොනවද කියලා බැලුවා. නිල් පාට ලොකු බෝලි, පොහොර මිටි, ප්ලාස්ටික් බේසම්, කෑන්, ශීතකරණ, ගෑස් ලිප්, ජෙනරේටරයක් වගේ දේවල් එතන තිබුණා. එළියේ තිබුණා ලියාපදිංචි නොකළ වෑන් රථයක්. රිජි ෆෝම් පෙට්ටි කීපයකුත් තිබුණා. මුලින්ම ලොරියට පැටේවේ ලොකු බෝලි. මම ඇහුවා ඒ මොනවද කියලා. සල්ෆියුරික් අම්ලේ, සාමාන්‍යයෙන් ගිනි වතුර කියන්නේ මේවට කියලා පිළිතුරු ලැබුණා. මේවා රත්තරන් බඩු උණු කරන්න ගන්නේ. එහෙ රත්තරන් බඩු වැඩපලක් දාන්න ඉන්නේ කියලා කිව්වා. බඩු පටවන අතරේ මම චාර්ජ් කරන්න දුන්න දුරකථනේ ඉල්ලුවා. ඒ අය කිව්වා දුරකථනේ ගේ ඇතුළේ තියෙන ගිහින් ගන්න කියලා. මම නිවසට ඇතුළු වුණා. එහෙ වාඩි වෙලා හිටියා රැවුල වවාගත්තු සරමක් ඇඳ උඩුකයි නිරුවත් මහත පුද්ගලයෙක් සහ ගෙට්ටු උස පුද්ගලයෙක්. ඒ දෙන්න මාත් එක්ක හිනා වෙලා ෆෝන් එක ගන්න කිව්වා. මම එළියට එද්දී බඩු පටවල ලොරියකට පටවන්න බැරි තරමට තව කෙනෙක් යකඩ ඇඳකුයි මෙට්ටේකුයි අරගෙන ආවා. ඒ දෙකත් පැටෙව්වා. එතකොට මම කිව්වා මේවා මුලින්මනේ පටවන්න තිබ්බේ. එතකොට යලු ශීතකරණ එහෙම මෙට්ටෙන් පරිස්සම් වෙනවනි කියලා. ඔයා හොඳට කාලා බීලා හිමින් යන්න. තෙල්වලට සල්ලි දෙන්නම්. නිදි මතනම් නිදාගන්න කියලා සරම ඇඳලා රැවුල වවාගත්ත හිටිය කෙනා කිව්වා. මම කිව්වා ටයර් එකක් හොඳ නෑ කියලා. ගෙදර වියදමටත් සල්ලි නෑ. මේගමුව නිට්ටම්බෝට ගිහින් නෝනට නිට්ටම්බෝට එන්න කියලා සල්ලි කීයක් හරි දීලා යන්න ඕන කියලා. එතකොට ඒ අය කිව්වා නිට්ටම්බෝට යන්නේ නැහැ, ගිරිහුල්ල කුරුණෑගල දඹුල්ල පැත්තෙන් යන්න කියලා. මම කිව්වා නිට්ටම්බෝ නුවර මයියංගනේ පැත්තෙන් යමු කියලා. ඒ අය කිව්වා පොළොන්නරුව අරල ගංවිල හරහා යමු කියලා. ඒ පාරවල්වල මහරයට අලි රංචු පිටින් යන්න ඕමනා අම්පාරට නොවේ කල්මුණේට කියලාත් කිව්වා. ගමන දුර වුණත් අතර සල්ලි ලැබෙන හින්දා මම එකඟ වුණා. රැවුල වවල කැප් එකක් දාලා හිටිය කෙට්ටු කෙනා මාත් එක්ක ලොරියට නැග්ගා. සාමාන්‍ය මිනිස්සු වගේමයි. මට සැක හිතුනේ නෑ. කතා බහ කරමින් යද්දි මම ඇහුවා මහත්තයා ඔයාගේ වයස කීයද කියලා. එයා කිව්වා 43යි කියලා. මමත් හිනා වෙලා කිව්වා මමත් ඒ වයසමයි කියලා. කටුවා පිටියෙන් අපි පිටත් වෙද්දී රෑ 12:00 දැන් 10 වෙනිදා. මම ගෙදරට කතා කරලා කිව්වා යන්නේ අම්පාරේ නෙවෙයි කල්මුණේ කියලා. ගෙදර අය ඒක විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ මාත් එක්ක යන කෙනා මගේ නෝනට මගේ දුරකථනයෙන් කතා කරලා කිව්වා බය වෙන්න එපා, අපි යන්නේ කල්මුණේ, ඉක්මනට එනවා කියලා. මට දැන් නිදිමත යන්නත් එක්ක ප්‍රශ්න අහන විදිහට කතා කළාම එයා මේ විදිහට උත්තර දුන්නා. මම රෙදි බිස්නස් කළා. කුලියට ගත්තු බිල්ඩිමක ඒක දිනු වෙද්දී අයිතිකාරය බිල්ඩිම ඉල්ලා ගත්තා. ඊට පස්සේ තමයි රත්තරන් බඩු හදන්න ගත්තේ. සිංහල අය තමයි අපේ ගනුදෙනු කාර්යෝ. අවුරුදු සීසන් ළඟ හින්දා කල්මුණේ වැඩ පොලක් දානවා. නෝනයි ළමයි දෙන්නයි ගෙදර. ගෙදර වාහනේ දෙපාරකට විතර බඩු අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා ලොරියක් කුලියට ගත්තා. සේවකයන්ට හොඳින් සලකන්න ඕනේ. මම ගාව ඉන්න එක සේවකයෙක් මාසයකට ලක්ෂ 2ක් විතර හොයනවා. එක වාහනයක් සේවකයන්ගේ පාවිච්චියට දීලා තියෙන්නේ. එයා එහෙමයි උත්තර දුන්නේ. මම කිව්වා ලොරියක් පිරෙන රෙදි අරගෙන යනවට වඩා ඒ ලාභෙම සාක්කු පිරෙන රත්තරන් දාගෙන ගිහින් ගන්න පුළුවන්නේ. ඒ හින්දා රත්තරන් වෙළඳාම හොඳ ව්‍යාපාරයක් කියලා. එතකොට එයා කිව්වා පසුගිය මාස කීපේ එයා ගාව වැඩ කළ සේවකයෙක්ට ලක්ష 20ක් ගෙව්වා. ඒ සේවකයා තව ලක්ష 4ක් හොයනවා. කොම්පංජ වීදියෙන් ගෙයක් ගන්න කියලා. සුවර්ණමහල් වෝග් ජුවලර්ස් මුතු කරුපන් වෙට්ටියාර් තමයි එයා හදන රත්තරන් බඩු ගන්නෙත් කියලා. කතා කරගෙන යන අතරේ මම ටයර් කඩයක් කෙව්වා. බඩල්ගම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ගහන්න ලොරිය නතර කරනකොට ඉන්ධන ඉවර වෙලා ලොරිය නතර වුණා. මම කිව්වා මහත්තයෝ දෙවියෝ අපි දිහා බැලුව නේද කියලා. එයත් දෙවියන්ට ස්තුති කළා. 5000ක ඉන්ධන ලබාගෙන ගිරවුල්ලේ රාත්‍රී හෝටලෙකින් ආප්ප කෑවා. එයා කිව්වා රයිස් කොත්තු ඕනම දෙයක් ගන්න, බඩකින් එහෙම ඉන්න එපා කියලා. මගේ ලොරිය මීටරේ වැඩ කළේ නෑ. එයා කිව්වා ප්‍රශ්නයක් නෑ, ෆෝන් එකෙන් කිලෝමීටර් ගාන බලාගන්නම් කියලා. ගමන පටන් ගත්තා. එයාට දිගටම ඇමතුම් වෙනවා. එයාට මාත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඇමතුම් දෙකක් අතර වාරේ තේබමුද කියලා එයා අහනවා. දිගටම ගිහින් හබරණට මෙහා ලොරිය නතර කෙරුවා. අපි දෙන්නම කෝපි බීලා ආයෙත් ගමන පටන් ගත්තා. හබරණ කැලේ මැදින් අලිගෙන කතා කර කර ගියා. පාන්දර 5:00 විතර කඳුරු වෙල නගරයට ආවා. එයා කිව්වා පල්ලියට යන්න ඕනේ කියලා. පල්ලි ගිහින් එනකොට මට වැසිකිළියට යන්න ඕන වුණා.
එයාගෙන් රුපියල් 20ක් ඉල්ලාගෙන මම පොඩි වැසිකිළියකට ගියා. මනම් පිටියේ පහු වුණා. පාරේ යන යතුරුපැදි කරුවෙක් අත දිග හැරලා මොනවා හරි පෙන්නලා තවත් හයියෙන් මොනවද කිව්වා. අපි ඉදිරියට ගියා. තනි අලියා පාර මැද. අලියා වේගයෙන් ලොරි රථය දිහාට එනවා. මම රිවර්ස් කරන්න ගත්තා. අපි දෙන්නම දෙවියන්ට කියනවා අපිව බේරගන්න කියලා. මට හිතාගන්නවත් බැරි විදියට ලොරිය ගාවට ආපු අලියා ලොරිය ගෑවි නොගෑවි කැලේ පැත්තට ආපසු බැස්සා. වැලිකන්ද පහු කරගෙන ගිහින් තුන්මං හන්දියකට ආවා. එකක් ත්‍රිකුණාමල පාරේ, අනෙක මඩකලපුව වාලැච්චේන පාරේ. එතන ටයර් කඩයක් ඇරලා තිබුණා. ලොරිය ටයර් එක මාරු කරගන්න පෑයකට වැඩිය ගියා. මම යාගෙන් රුපියල් 50ක් ඉල්ලාගෙන දුරකථන කාඩ් එකක් මිලට ගෙන ගෙදරට කතා කළා. ඒ අතරතුරේ එයා දිගින් දිගට වැමතුම් ගත්තා. ටයර් එක හදාගන්න රුපියල් 2800යි. එයා ඒක ගෙව්වා. කරුණා නැගෙනහිර පාලනය කරද්දී පැය 4කට කඩ අරින්න දීලා තියෙන්නේ. බලන්න අහිංසක මිනිස්සුන්ට ඒක ලොකු වදයක් නේද කියලා එයා කිව්වා. මම කිව්වා මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න දැන් යුද්ධ නැතුව අපේ රටේ නිදහස ජීවත් වෙනවා කියලා. දැන් උදේ 9ට විතර ඇති. උදේට කෑම කන්න කඩයක් බලලා මම ලොරිය නතර කළා. එයා බැහැලා ආපසු නැගලා මට කිව්වල් පොලිසිය ලොරිය මෙතන නතර කරන්න එපා කියලා ගියා. අපි යමු කියලා. හැබැයි මම පොලිසිය කවුරුත් දැක්කේ නැහැ. එරාවුල් නගරෙන් අපි ඉන්දියා අප කෑවා. මඩකලපුවට ආපුහම නගරේ මැද රවුන්ඩ් අබවුට් එකේ කෙලින් පාරේ කල්මුනේ. මම ලොරිය ඒ පාරට දැම්මා. එයා කිව්වා අපි පාර අහගෙන හරියට යමු කියලා. මට එතනදි තේරුණා එයත් පාර හරියට දන්නේ නැහැ කියලා. කොහොම හරි පාරට දාගෙන යද්දි මම කිව්වා මහත්තයා වටිනා කියන බඩු දාගෙන ඒවා බාර දෙන්න යන එකේ තැන හරියට දැනගෙන යන්න ඕන නේද කියලා. එයා කිව්වා විශ්වාසය මත තමයි අපි වැඩ කරන්නේ කියලා. මම කිව්වා කා විශ්වාස කළත් මිනිස් විශ්වාස කරන්න එපා කියලා. එතකොට එයා පිළිතුරු දුන්නේ මෙහෙමයි. එයාට එකපාරයි මට නැති වෙන්නේ දෙයක් නැහැ කියලා. මරදමුණේ නගරයට එද්දී එයාට ඇමතුම් ගාන වැඩි වුණා. කාත්තන් කුඩිවලදී කලකටි හිතදී මුස්ලිම් අය මරා දාපු පල්ලිය මට පෙන්නුවා. කල්මුණේ කෙනෙක් ඉන්නවා. එයා ගාවට යමු කිව්වා. යතුරු පැදියක නැගුණු කෙනෙක් ඩෙනිම් කලිස්මක් ඇඳලා අත් දිග කමිසයක් ඇඳලා ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන එතන හිටියා. දෙන්නා විනාඩි 10ක් විතර කතා බහ කළා. ඊට පසුව පිටත් වුණා. යතුරු පැදිකරු ඉදිරියෙන් ගියත් යතුරු පැදිය නතර කරලා මගෙන් නැහුවා අයියා සමන්තුරේට යන්න දන්නවද කියලා. මම නෑ කිව්වා. කිලෝමීටර් 9ක් ගියාම් පිළිරුවක් තිබුණා. එතනින් දකුණට හැරිලා කෙලින් ගියා. තුන්මං හන්දියෙන් මොන ගැසුණා. අම්පාරට කිලෝමීටර් 21ක් සමන්තුරේට 1 කිලෝමීටරයක්. අපි අම්පාර පාර ගියා. ඒ ප්‍රදේශයේ ජනාකීර්ණයි. අකුලන ගේට්ටු දාපු ගෙයක් ගාව ලොරිය නතර කරන්න කිව්වා. ඉදිරිපිට ගෙදරින් ලස්සන ගෙයල් ළමෙක් එළියට ආවා අම්මා කෙනෙකුත් එක්ක. ගෑනු ළමයා දකුණු අත පැත්තේ ගෙදර ගේට්ටු වැරියා. අපි ලොරිය ඇතුළු කරලා බඩු බාන්න ගත්තා. යතුරු පැදිකරු කවුද කියලා මම මාත් එක්ක ආපු කෙනාගෙන් විමසුවා. එයා කීවා යතුරු පැදිකරු සෙරෙප්පු සපත්තු වැඩපොලක් කරන කෙනෙක් කියලා. යතුරු පැදිකරුයි මමයි බඩු බාන්න ගත්තා. එයා අර ගෑනු ළමයා එක්ක හිතවත්. මම හිතුවා මේ දෙන්නා කසාද බඳින්න වෙන්නේ නැති කියලා. බඩු ඔක්කොම බාලා වොෂින් මැෂින් ශීතල කරන ජෙනරේටර් වගේ දේවලුත් ආපසු පැටෙව්වා. නිවසේ මිදුලේ තිබුණ ටැප් එකේ වතුර නැහැ. ගෑනු ළමයා අතුරු පැදිකරුට වතුර දුන්නා. මට දුන්නේ නැහැ. අපි ගමන නැවත පිටත් වුණා. ඉතිරි බඩු තව කිදිරකින් බාන්න බලාගෙන අතරමඟදී කෑම කන්න බැලුවා. එතකොට වෙලාව 10:01 විතර ඇති. කඩවල් වල කෑම නැහැ. ලොකු මාරගසක් යට තිබුණු සරුවත් කඩේකින් අපි තුන්දෙනා සරුවත් බිව්වා. මට ලැබුණේ සුදු පාට සරුවත් වීදුරුවක්. මම ඒක අර්ධිනට හොරෙන් බිමට හැලුවා. යතුරු පැදිකරු මට කිව්වා ආපසු යද්දී ආපු පාරේම යමු කියලා. අපි පිටත් වෙලා යද්දී මාත් එක්ක ආපු කෙනාට ඇමතුමක් ආවා. ගෑන් කොටහඬක්. ඒ ඇමතුමට එයා බොහොම ආදරෙන් තමයි කතා කළේ. මට ඇත්තටම දුකත් හිතුණා. එක එක පාරවල් වලින් ගිහින් ජෑම් ගහක් තියෙන ගෙයක් ඉදිරිපිට ලොරිය නතර කරලා ඉතිරි බඩු ඒ ගෙදරට බෑවා. ගෙදරකට අවශ්‍ය හැම බඩුවක්ම එතන තිබුණා. අර බූලි උර ජාති හැර. දැන් ගමන හවරයි. මාත් එක්ක ගිය කෙනා ඇහුවා ගාන කීයද කියලා. මම කිව්වා ඔයා බලන්න කියලා. ඒ වෙද්දී කිලෝමීටර් 360ක් ඇවිදින්. මම කුලීරත ආයතනයට කතා කළා. එයා ගාන හදලා 28,800ක් කිව්වා. ඉන්ධනවලට 5,000යි, ටයර්වලට 2,800යි. ඒ විදියට රුපියල් 7,800ක් අඩු කළා. මම කිව්වා දුරකථන කාඩ් පත ගන්න ගත්ත රුපියල් 50යි, වැසිකිළියට යන්න ගත්ත රුපියල් 20යි අඩු කරන්න කියලා. පිස්සුද ඒවා එපා කියලා එයා කිව්වා. සල්ලි මම සාක්කුවට දාගද්දී යතුරු පැදිකරු කිව්වා වාහනේ ඉස්සරහට ගන්න කියලා. එහෙම කියලා මට මගදි කකා යන්න කියලා තවත් රට ඉඳි පෙට්ටියක් දුන්නා. මාත් එක්ක ආපු කෙනා කිව්වා යතුරු පැදිකරු එයාට ඉන්න කිව්වොත් ඉන්නවා, එපා කිව්වොත් මාව කොළඹට දාන්න හැකිද කියලා. මම මගේ අපහසුතා එයාට කිව්වා. හා කමක් නැහැ කියලා එයා අසුන යට සංගවලා තිබුණු පාර්සලයක් අරගෙන බිමට බැස්සා. පරිස්සමින් යන්න, කෑම කාලා යන්න, නිදිමත නම් නිදාගන්නත් කිව්වා. එයා බැහැලා ගියා. ඒ ගිය වෙලාවෙ ඉඳලා එයාගේ දුරකථනය අක්‍රීයයි.
මට දැන් සැකයි සහ දුකයි ඇතුරුපැදිකරු මියාව රැවට්ටුවාද කියලා. මඩ කලපුවෙන් කෑම කාලා ආයෙත් පාරක් මම එයාට ඇමතුමක් ගත්තා. ඒත් දුරකථනය අක්‍රීයයි. රාත්‍රී 10 වෙද්දී මම කුරුණෑගලට ඇවිත් නිදාගෙන ඉඳලා පාන්දර 3 වෙද්දී ගෙදරට ඇවිත් දුරකථනය චාර්ජ් කරලා අර මිනිහයාට ඇමතුමක් ගත්තා. ඒත් දුරකථනය වැඩ කළේ නැහැ. පසුදා දවසෙත් කුලී රථ ගමනක් හම්බුණා. ඒ ගමන අතරතුරදීත් අර මිනිහයාට ඇමතුම් කිහිපයක් ගත්තා. ඒත් දුරකථනය අක්‍රීයයි. ඊට පසුවදත් ඇමතුම් ගත්තා. එතකොට දුරකථනය වැඩ කරනවා. නමුත් ආන්සර් කරන්නේ නැහැ. මම හිතනවා අර යතුරුපැදිකරු මේ මිනිහයාව රවට්ටලා අමාරුවේ දාලා කියලා. ඔය අතරතුර වේයන්ගොඩ නයිබල නිමි ඇඳුම් ආයතනයකින් ඉවත දමන රෙදි කැබලි ටෙන්ඩරයක් මට හිමි වෙලයි තිබුණේ. ඒ ආයතනය අලුත් අවුරුද්දෙන් පසුව අප්‍රේල් 22 විවෘත කරනවා. ඊට පෙර අර රෙදි කැබලි ඉවත් කරගන්න ඕනේ. ටෙන්ඩරේ ලක්ෂ 90ක් විතර. මට සල්ලි නැති නිසා අතරමැදියෙක්ගේ සහාය ලබා ගත්තා. අප්‍රේල් 21 තමයි රෙදි පටවන්න යන්න හිටියේ. මට එතනදී කොමිස් මුදලක් හිමි වෙනවා. 21 උදේ මම නිමි ඇඳුම් ආයතනයට යන්න ගද්දී වේයන්ගොඩ වටද්දර හරියදී මට ඇමතුමක් එනවා. කොළඹ සිංහල මුස්ලිම් ගැටුමක් බෝම්බ කිහිපයක් පුපුරලා කියලා. මම ගෙදර ඇවිත් රූපවාහිනිය ක්‍රියාත්මක කළා. රූපවාහිනිය හැම සේවාවකම එක දිගට කටුවා පිටිය ගැන කියනවා, මඩ කලපුව ගැන කියනවා, කොළඹ බෝම්බ ගැන කියනවා. මම පුතාට කිව්වා, පුතා මොකක්ද මේ? මම කටුවා පිටිය ඉඳලා මඩ කලපුව අරහා කල්මුණේ ගියා. ගියේ මුස්ලිම් මාමලා වගේයක් එක්ක. මගේ ලොරියෙත් දන්නේ නැහැ බෝම්බ ඇද්දේ කියලා. මම හැමෝටම විස්තරය කිව්වා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. 22,000 හරි 23,000 හරි ප්‍රවෘත්තියක් විකාශනය වුණා මුස්ලිම් ජාතිකයෙක් ඇමෝනියා එක කොටු වුණා කියලා. මට දැන් සියලු සිදුවීම් එකිනෙකට පෙළගස්සන්න උවමනා වුණා. ඒ සිදුවීම් සියල්ල එකිනෙකට ගැලපෙනවා. ලොරිය ඇතුලේ බඩු අඩුක් කරපු ආකාරය, අතරමඟ සිදුවෝ සිදුවීම් සියල්ල මම ගලපා ගනිමින් හිටියේ. සහරන්ගේ ඡායාරූප දැක්කා මට එකපාර අඳුනා ගන්න බැහැ. එතකොට මට වැටහුණා මමත් මේ සිදුවීම් වල මුල ඉඳලා ඉන්නවා කියලා. දැන් මට මේ පිළිබඳ තොරතුරු කාට හරි ලබා දෙන්නයි උවමනා. රජයේ ප්‍රභූවර කීප දිනෙකව මතකයට ආවත් ඔවුන් සම්බන්ධ කරගන්න ක්‍රමයක් මම දන්නේ නැහැ. මම ගෙදරට කිව්වා අපිව මොන කරදරයක වැටුණත් මේක හෙලිකල යුතුයි. බැරි මුණත් මම සිදුවීම් පොලිසියට කියනවා කියලා. කලින් කිව්ව නිමි ඇඳුම් ආයතනයේ මට හිතවත් මහත්තුරු 3 දෙනෙක් ඉන්නවා. ඒ අයට මම මගේ සැකේ ඉදිරිපත් කරලා ඒකට හේතු සාධක පැහැදිලි කළා. ඒ 3 දෙනා අතරේ හිටියා ගුවන් හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය මහත්තයෙක්. එයා කිව්වා මම විශ්‍රාම ගොසින් සිටින ඉහළ ගුවන් හමුදා නිලධාරියෙක් එක කතා කරලා උපදෙස් ලබා ගන්නම්. ඔයා කිදර යන්න කියලා. ඒ මහත්තයා මගේ නෝනාට කතා කරලා කරුණු පැහැදිලි කළා. පසුදා උදේ අපි කටුවා පිටියේ ගෙදරට යන්න හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එහෙම ලෑස්ති වෙලා ඉදදී මට ඇමතුමක් ආවා නිමි ඇඳුම් ආයතනයේ එක් මහත්තයෙක්ගෙන්. එයා කිව්වා දැන් ඔයාට මීගමු රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරියෙක් කතා කරයි කියලා. එයා එක කතා කරන්න කියලා. එදා අප්‍රේල් 25 මම සම්පූර්ණ විස්තරය කිව්වා. දුරකථන ඇමතුම ගත්ත මහත්තයා කිව්වා මේ ප්‍රහාරය සම්බන්ධව 5%ක් විතරයි අපි ගාව තොරතුරු තියෙන්නේ. ඉතිරි 95% තොරතුරු තියෙන්නේ ඔයා ගාව කියලා. පරීක්ෂණ යට තත්ත්වයක තිබුණේ කියලාත් කිව්වා. මොකද කටුවා පිටියේ නිවස ආරක්ෂක අංශ පරීක්ෂා කරන්නේ අප්‍රේල් 23 වෙනිදා. ඒක සිදුවෙන්නේ කටුවා පිටියේ බෝම්බකරු පැමිණි මාර්ගයේ අසල ඇති CCTV කැමරා වලින්. අහල පහල අය කියලා තියෙනවා සිදුවීමට ප්‍රථම ලොකු ලොරියක් ඇවිදින් බඩු පටවාගෙන මහරා යන්න ගියා කියලා. ආරක්ෂක අංශ මාර්ග දෙපස CCTV පරීක්ෂා කළා. ලොරිය ගියේ කොහෙටද කියලා හොයාගන්න බැරි වෙලා. දිගින් දිගට මම රාජ්‍ය බුද්ධ්‍යංශයත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා. ඒ අය කිව්වා වෙන කා සමගවත් මේ ගැන කතා කරන්න එපා. අවශ්‍ය තොරතුරු ඒ අයට ලබා දෙන්න කියලා. අම්පාර ප්‍රදේශයේ බාර රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා මට කතා කරලා කටුවා පිටියේ ඉඳලා අපි ගිය පාර ගැන විමසුවා. මම විස්තර කළා. මම විස්තර කරද්දී ඒ අය මගතොට විස්තර විමස විමස පාර දිගේ යනවා. ඒත් ඒ අයට අදාළ ස්ථානය සොයා ගන්න බැරි වුණා. ඒ අය මට නැවත කතා කරලා කිව්වා ප්‍රදේශයේ පිහිටීම සංකීර්ණ නිසා අදාළ තැන සොයා ගන්න අපහසුයි. ඒ හින්දා මට අම්පාරට එන්න කියලා. මාව එක්කගෙන යන්න කෙනෙක් ඊගාව දවස උදේ පාන්දර ආවා. එයා කාලයක් මම පදිංචි පොලිස් වසමේ සේවය කරපු නිලධාරියෙක්. මම ඒ නිලධාරිය එක්ක යන්න කලින් ගෙදර හැමෝටම කියලා අයියට ගෙදර වගකීම් පවරලා පිටත් වුණා. අපි දෙන්න කල්මුණේ බස් එකකට නැග්ගා. අතරමඟදී ගොඩක් අය මගේ තත්ත්වය සොයා බැලුවා. ලොරියට කල්බදු සැපෙවූ ආයතන නිලධාරිනියකුත් කතා කළා. කල්මුණේදී අපි අතුරුපැදි වලින් කල්මුණේ පොලිසියට ගියා. ඊට පසුව රාජ්‍ය බුද්ධ්‍යංශ කාර්යාලයට ගියා. එතකොට සවස 2:30 විතර ඇති. ඒ මහත්තුරු මට හොඳට සැලකුවා. ඊට පසුව රාජ්‍ය බුද්ධ්‍යංශයේ උසස් නිලධාරියෙක් ඇවිත් මට කිව්වා අදාළ ස්ථාන සොයා ගන්න ඕමනයි. අපි මුලින් වාහනයකින් ගිහින් ඉතිරි හරි අතුරුපැදි වලින් යමු කියලා. මම මූලික තොරතුරු ලෙස ගත්තේ අර සරුවත් කඩේ. සරුවත් කඩේට දෙපැත්තේ තමයි බඩු බාපු ගෙවල් 2 තිබුණේ.
අපි දැන් ඇලමාර්ගයක් දිගේ සරුවත් කඩේ හොයාගෙන යනවා. අදාළ නිවස සොයාගෙන එතන නතර නොවී ඉදිරියට ගිහින් උසස් නිලධාරියෙක්ට ඇමතුමක් ගත්තා. අපි දැන් දෙවෙනි නිවසක් සොයාගෙන යනවා. මට හැමෝම ප්‍රශංසා කරනවා. මම නින්දවූරුවල පිහිටි ත්‍රස්තවාදීන්ගේ දෙවෙනි නිවස සොයාගත්තේ නිවස ඉදිරිපිට තිබූ ජෑම් ගසේ මතකෙන්. නැවත අපි පළමුවෙනි ගෙදරට ගියා. ඒ ගෙදර අර තරුණ ගෑනු ළමයා හිටියා. මම එයා වඳුනා ගත්තා. ඒ තරුණියට සිංහල බෑ. මම කියන තොරතුරු අර තරුණිය ප්‍රතික්ෂේප කරනවා. මම සියල්ල විස්තර කළා. පසු ඒ තරුණිය පිළිගත්තා එයාගේ සහෝදරියක් අකමැති වෙලා ඉදි පවා කාත්තං කුඩිවල පදිංචි නියාස් කියලා කෙනෙක්ට මාසයකට රුපියල් 5000 ගානේ මාස දෙකකට නිවස කුලියට දුන්න කියලා. ඊට පස්සේ බුද්ධ්‍යාංශ නිලධාරින් ඒ තරුණියට කිව්වා ඇයගේ දුරකථනයෙන් නිවස කුලියට ගත්තු කෙනාට කතා කරන්න කියලා. ඔහු ආරක්ෂක නිවාස ත්‍රස්තවාදීන්ට සොයා දීම සඳහා පහසුකම් සැපයූ මොහොමඩ් නියාසය. අප කථානායකයාට බෝම්බ විශේෂඥයාට යතුරු පැදියේ නැගී ඇවිත් මුණ ගැසෙන්නේ මොහුයි. මෙවැන්නක් සිදු වී ඇත. තරුණියගෙන් ආරක්ෂකංශ ප්‍රශ්න කරන විට ඇයගේ මව නිවස බදු පදනමෙන් ලබා දුන් පුද්ගලයාට ප්‍රථමව ඇමතුමක් ගෙන තිබෙනවා. ඒ ඇමතුමෙන් ලත්තරතුරු මත සහරන්ගේ සොහියුරන් ප්‍රමුඛ ත්‍රස්තවාදී නින්දවූර් පිහිටි ආරක්ෂක නිවසින් පැනගොස් තිබේ. නිවසේ දොර කඩල ඇතුල් වුනාම ත්‍රස්තවාදීන්ගේ බෝම්බ නිපදවන භාණ්ඩ මරාගෙන මැරෙන ඇඳුම් සහ පරිගණක දැක ගන්න ලැබුණා. එතන තිබුණ දේවල් වලින් වැදගත්ම දේ පරිගණකය. සමස්ත ත්‍රස්ත ජාලයම හඳුනා ගන්න ලැබුණේ ඒ පරිගණකයෙන්. ඒ නිවස තුළ ඩ්‍රෝන් කැමරා විශාල ප්‍රමාණයක් තිබුණා. විශාල පිපුරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගත්තා. මට විශාල ප්‍රශංසාවක් හිමි වුණා. ඒ වෙද්දි මගේ ආරක්ෂාවත් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තහවුරු කරලා තිබුණේ. මටත් පුදුමයි. සහරාන්ලාගේ කණ්ඩායම මරාගෙන මැරෙන දිවුරුම දෙද්දී තිරේ ලෙස භාවිතා කළ රෙදි සල්ෆියුරික් රසායන ද්‍රව්‍ය ඔක්කොම එතන. ඊට පසුව උසස් ආරක්ෂක නිලධාරියෙක් මට කිව්වා නැවත ප්‍රධාන මාර්ගයකට ගිහින් තරුණියගේ ඇමතුමට අනුව අදාළ නිවස කුලියටගත් පුද්ගලයා පැමිණෙනවාද යන නිරීක්ෂණය කරන්න කියලා. ඔහු පැමිණියේ නැහැ. නැවත අපි නින්දවූර් පිහිටි දෙවෙනි නිවසට ගියා. දෙවෙනි වතාවට තමයි ඒ නිවසට ගියේ. නිවසේ අයිතිකරු මෙලෙස පැවසුවා. අපි මේ ගෙදර මාස දෙකකට කුලියට දුන්නා. ගෙදර කුලියට ගත්තු අය මේ දැන් ටික වේලාවකට කලින් පොඩි දරුවෝ දෙන්නෙකුයි දාගෙන අතට අහුණු දේවල් අරගෙන වෑන් රථයකින් පිටත් වෙලා ගියා. ඒ නිවස ඇතුලේ මම මගේ ලොරියේ අරගෙන ආපු උපකරණ සේරම තියෙනවා මම දැක්කා. ඒවා බෝම්බ නිෂ්පාදනයට ගන්න උපකරණ. ඉන් පසු අපි නැවත පළමු නිවසට පැමිණියා. ඔය අතරතුරේ මට ගොඩක් දේවල් මතක් වුණා. මගේ අම්මා තාත්තාට මම පින් අනුමෝදන් කළා. මම රටට මෙහෙම සේවයක් කළා නම් ඒ අය ඒ නිසා තමයි එහෙම දෙයක් කරන්න ලැබුණේ කියලා. නැගෙනහිර ආරක්ෂක ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද මුදලගේ මහත්තයා මට විශේෂයෙන් ස්තුති කළා. ඉන්පසු අපි දෙවෙනි නිවසට තුන්වෙනි නිවසටත් ගියා. එතකොට වේලාව රාත්‍රී 7:30 විතර ඇති. එතනදී තමයි ආරංචි වුණේ කල්මුණේ බෝම්බ ගහනවා වෙඩි තියාගන්නවා කියලා. ආරක්ෂක නිලධාරීන් කල්මුණේ යන්න පිටත් වුණා. මගේ ආරක්ෂාවත් තහවුරු කළා. පළමු නිවස පරීක්ෂාවේදී ත්‍රස්තවාදීන්ට ඒ පිළිබඳ තොරතුරු ලැබුණ නිසා ඔවුන් දෙවෙනි නිවස අතහැරලා ගොස් නැතර වුණේ තුන්වෙනි නිවසේ තමයි වෙඩි තබා ගැනීම සිදු වෙලා තිබෙන්නේ. T-56 ආයුධයක් සමග නිවස ඉදිරිපිට වැටී සිටියේ අප කටුවා පිටි ඉඳලා පැමිණෙන විටදී මගදී මුඩ ගැසුණු යතුරුපැදිකරු ඔහු තමයි සපත්තු නිෂ්පාදනයට කියලා නිවස කුලියට අරගෙන තිබුණේ. පසුව හඳුනාගත් පරිදි ඔහු සහරන්ගේ බාල සොහියුරාය. පසුවදා උදේ ඒ කියන්නේ 7 වෙනිදා දෙවෙනි ගෙදර නැවත පරීක්ෂා කළා. සිම් කාඩ්පත් උප්පැන්න සහතික අඩක් නිෂ්පාදනය කළ මරාගෙන බැන්න ඇඳුම් කට්ටල ඒ නිවසින් සොයාගත්තා. එදා රාත්‍රියේ අපි අම්පාරට පැමිණියා. රාජ්‍ය බුද්ධ්‍යාංශ නිලධාරින් මට ඉතා ඉහළින් සැලකුවා. පසෝදා පාන්දර මම මහනුවර හරහා නිවසට පැමිණියා. මම නිවසට එද්දී ලංකාවේ ඉහළම බුද්ධ්‍යාංශ ප්‍රධානියා මගේ නිවසට පැමිණලා මගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලා තිබුණා. මම ඒ නිලධාරීන්ට ඉදිරි පරීක්ෂණ කටයුතු වලට සහාය වුණා. මා සමග කටුවා පිටියේ සිට කල්මුණියට ගිය ගමන සහභාගී වූ බෝම්බ විශේෂඥයා දැන් ආරක්ෂක අත්අඩංගුවේ සිටිනවා. මම දැන් මේ සිදුවීමට අදාළ රජයේ සාක්ෂිකරුවෙක්.